ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය අපිට ස්වාමින්ද්‍රයන්න් වහන්සේ කෙනෙක්ම යොමු කරන ලද ප්‍රශ්නයක් සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙකුට සතර පරාජිකාව සිද්ධ වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ උන්වහන්සේ යොමු කරන්නේ මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ සතර පරාජිකාවන් පනවන්නේ උපසම්පදා භික්ෂුවට යම් භික්ෂුවක් වයස අවුරුදු 20 සීමාව ඉක්මවා ගියාට පස්සේ උපසම්පදා බීමේ අයිතිය තියෙනවානේ. එතකොට ඒ උපසම්පදා භික්ෂුවට තමයි බුදුරජාණන් වහන්සේ සතර පරාජිකාවන් පනවන්නේ. එතකොට ඒ සතර පරාජිකාවන්ට අදාළව බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් අපිට පනවලා තිනවා. එක මනුස්ස ඝාතනය, දෙක කාමයේ වර්ධව හැසිරීම. ඒක සාමාන්‍ය කාමයේ වර්ධව හැසිරීමක් නෙමෙයි, බරපතල කාමයේ වර්ධව හැසිරීම. තුන සොරකම. හතර නැති උත්තරී මනුස්ස ධර්ම ඔය කාරණා හතර නොනා සතර පරාජිකාවන් හැටියට උපසම්පදා භික්ෂුන් වහන්සේට පනවලා තිනවා. දැන් ඉතින් මම ඔය සතර පරාජිකාවන්ගෙන් එකකටපත් වුණොත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම කරටිය කැඩිච්ච පොල් ගහක් බවට කොද නැවත ඒ කරටිය හාවෙන්නේ නැහැ. දෙකට පැලිච්ච කළු ගලක් වගේ කියලා කවදාකවත් දෙකට පැලිච්ච කළු ගලක් එකට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාක්වත් ඒ උපසම්පදා සීලය මගේ ජීවිතයට එකතු වීමක් නැහැ. සංග සමාජයට මාව එකතු වීමක් නැහැ. කරටි කැඩිච්ච පොල් ගසක් වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා උපසම්පදා භික්ෂුන් උදෙසා. නමුත් සාමණේර සාමින්වහන්සේට බුදුරජාණන් වහන්සේ පනවන සීලය සාමණේර දස සීලයත් ඒ වගේම ශේකියා ධර්මයන් 75ක් තියෙනවා ඒ ඇවතුම් පැවතුම් වලට අදාළව. ඒතකොට සාමණේර සාමින්වහන්සේට පනවන්නේ එතනයි. නමුත් එතන සාමණේර සාමින්වහන්සේට පරාජිකාවන් කියලා දෙයක් පනවලා නැහැ. නමුත් සාමණේර සාමින්වහන්සේටත් නොනා ඒ පරාජිකා කියන කාරණය අදාළයි ධර්මානුකූලව. යම් සාමණේර සාමින්වහන්සේ කෙනෙක් ඒ සාමණේර දස සීලය තුල හික්මෙන්නේ නැතුව සාමණේර දස සීලය දුර්වල කරගෙන බරපතල වූ කාමයේ වර්ධව හැසිරීමකට ගියොත් බරපතල සාමාන්‍ය එකක් නෙමෙයි මම ඒක විග්‍රහ කරන්න යන්නේ. බරපතල වූ කාමයේ වර්ධව හැසිරීමකට ගියොත් මොකද සාමණේර කෙනෙක් ඇතින් මනුෂ්‍ය ඝාතනයක් වෙන්න තියෙන අවස්ථා අඩුයි. නැති උත්තරී මනුස්ස ධර්ම පෙන්වන්න සාමණේර කෙනෙක් උත්සාහ ගන්නවා අඩුයි. නමුත් සාමණේර කෙනෙක් ඇතින් හොරකමක් සිද්ධ වෙන්න පුළුවන්. දෙවැනියක බරපතල කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතනදී මේ නෝන අනිවාර්යම සාමණේර කියලා අදාළ නැහැ. සාමණේර සාමින්වහන්සේ නමක් තුළින් ඒ බරපතල කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම සාමණේර සාමින්වහන්සේත් පරාජිකාවකට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම පරාජිකාවට පත් වුණා කියන තැන දුන්නාන්සි උපසම්පදාවට පත් වෙලා නැහැ. එතකොට එහෙනම් ඒ සාමණේර සාමින්වහන්සේ මගෙන් ප්‍රශ්නයක් විමසන්න පුළුවන්. හරි සාමින්වහන්සේ. මම කාමයේ වර්ධව හැසිරීමකට යොමු වුණා. ඒක හරි. මම මගේ සීලය බිඳුණා. මම නැවත දස සීලේ පිහිටියොත් මගේ සාමණේර සීලය නැවත ආරක්ෂා වෙනවා කියලා. හරිනේ. මොකද සාමණේර සාමින්වහන්සේ සාමණේර දස සීලය තුලින් ඉන්නේ. එතකොට දැන් කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වුණා. ඒ නිසාම දස සීලයට මොකද උනේ? දස සීලය දුසිල්වත්භාවයට පත් වුණා. එතකොට ඒ සාමණේර සාමින්වහන්සේ පෙරලා මගෙන් අහන්නේ, "හරි සාමින්වහන්ස මගේ දස සීලය බිඳුණා. හරි. මම නැවත දස සීල් අලුත් කරගෙන මන් නැවත මගේ පැවිද්ද සීලය අලුත් කර ගත්තා." එහෙම අලුත් කරගත්තා කියන කාරණේ නෝනා කවදාක්වත් ඒ සාමණේර සාමින්වහන්සේ සිදු වුණා වූ පරාජිකාවෙන් මිදෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි උපසම්පදාවන් ලබන්නේ සාමණේර ජීවිතයට පත් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ තුලින් උජුපටිපන්න ගුණේ ශක්තිය තුලින් ඥායපටිපන්න ගුණේ සාමිච්චපටිපන්න ගුණේ කියන සංගයාට අදාළේ ගුණයන් කරා යන්නේ. නමුත් අපි අතින් සාමණේර සාමින්වහන්සේ කෙනෙක් අතින් අර වගේ පරාජිකාවන්ට අදාළ සිල්පදයක් බිඳිලා නැවත දසසිල් සමාදන් වෙලා නිවැරදි වුණා කියන තැන දිනෝනා කවදාක්වත් ඒ අකුසලයෙන් උන්වහන්සේට මිදෙන්නේ බැහැ. නැවත දසසිල් සමාදන් වුණා කියලා ඒ අකුසලයෙන් මිදෙන්නේ බැහැ. මොකද නිරතුරුවම සිතේ උනා වූ අකුසලයට අදාළව කුකුස් මතු කරලා දෙනවා. සැකේ විචිකිච්ඡාව ඇති කරලා දෙනවා. මොකද බරපතල අකුසලයක් පිටිපස්සේ සිද්ධ වෙලයි තියෙන්නේ. ඒ නිසාම ඒ සැකය විචිකිච්ඡාව විතර්කයන් නිසාම තමා කළ වරද කෙරේ ඒ සිත කවදාක්වත් සම්මා සමාධියක් කරා යන්නේ නැහැ. පංච නීවරණ වලින්මයි ඒ සිත නැවත නැවත බර වෙන්නේ. පංච නීවරණ වලින් නැවත නැවත ඒ සිත බර වෙද්දී අනිවාර්යෙන්ම ඒ සාමණේර සාමින්වහන්සේ නැවත නැවතත් වැරදි කරන දිශාවට යන්න තියෙන අවස්ථා හුඟක් වැඩි. ඒ නිසා යම් සාමණේර සාමින්වහන්සේ කෙනෙක් අතින්
එවැනි පරාජිකාවට අදාළ වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සාමණේර ස්වාමින් වහන්සේ තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාගේ පැවිදි ජීවිතය කෙරෙහි අනුකම්පාවෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ගෞරවයෙන් ඒ සාමණේර ස්වාමින් වහන්සේ කළ යුත්තේ තමන්ගේ නායක ස්වාමින් වහන්සේට මේ බව දැනුම් දීලා තමාටින් මෙවැනි වරදක් සිදු වුණායි කියන කාරණය සැල කරලා උපවැදි වෙන්න නොවන සිවුර හරි නැවත ගිහි බවට පත් වෙලා නැවත පැවිදි භාවයට පත් වෙන ඊයිත් සාමණේරට තියෙනවා. එතකොට එයා මොකද කරන්න ඕනේ? කීවරේ තුල ඉඳලා දස සීලය නැවත අලුත් කළා කියන කාරණෙන් ප්‍රශ්නේ ගැලවෙන්න බෑ. එයා සිවුරෙන් උපවැදි වෙලා නැවතත් අලුතෙන් පැවිද්ද සාක්ෂාත් කරගෙන නැවත අලුතෙන් දස සීල් සමාදන් වෙච්ච තැන එයාගේ පැවිද්ද අලුත් පැවිද්දක්ද පරණ පැවිද්දක්ද? අලුත් පැවිද්දක් බවට ඒ අලුත් පැවිද්ද තුල එයාට කළා වූ අතීත අකුසල නිසා නැවත විතර්කයන් සකස් වීමක් සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙන්න බැහැ. මොකද එයා දැන් අලුතෙන් පැවිදි භාවයට පත් වෙලයි තියෙන්නේ. ඒ නිසා එවැනි අකුසලයක් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා නම් සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් අතින් වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන නිවන කියන කාරණේ දිශාවට යන්න නම් උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිච්චපටිගන්න ගුණය ඇති කරගන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා. අපි අතින් ඒ සිදු වුණා වරද පිළි අරගෙන අපි උපවැදි භාවයට පත් වෙලා ඒ සාමණේර ස්වාමීන් වහන්සේ නැවත අලුතෙන් පැවිදි භාවයට සාමණේර දස් සීලේ පිහිටන්න. එහෙම නොකළොත් කවදාක්වත් අතීතේ කළා වූ ඒ වරද සංගවාගෙන අපි ඒ වැරදි සංගවාගෙන ඉන්න තාක්කල් කවදාක්වත් අපේ හිත තුල සප්තබොජ්ජංගයන් වැඩෙන්නේ නැහැ. ඒක සාමණේර ස්වාමීන් වහන්සේට නෙමෙයි, ඒක උපසම්පදා භික්ෂුවටත් අදාළයි. අපි වැරදි සංගවාගෙන ඉන්න තාක්කල් ඒ වැරදි නිසාම අපි තුල සැකේ ඇති වෙනවා, විචිකිච්ඡාව ඇති වෙනවා, විතර්කයන්. ඒ නිසාම අපේ සිත මොනම හේතුවක් නිසාවත් සප්තබොජ්ජංගයන් දිශාවට සම්මා සමාධිය දිශාවට අරන් යන්නේ නැහැ. නිරතුරුවම පංච නීවරණයන් නිසාම අපි නැවත නැවතත් නැවත නැවතත් අකුසල් කරන දිශාවටයි අපි ගමන් ගන්නෙ. එනිසා ඒ සාමණේර ස්වාමීන් වහන්සේට මට දෙන්න තියෙන පිළිතුර එකයි, එනිසා නිරතුරුවම අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උතුම් ධර්ම විනයයි ජීවමාන සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. ශාසනය කියන්නේ මේ උතුම් ධර්ම විනය. ඒ නිසා අපි විනය කාරණාවන් දුර්වල කරගන්න මොහොතක් පාසා අපි කුමක්ද දුර්වල කරන්නේ? මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය. මමත් උපසම්පදා භික්ෂුවක්. මට කාමයේ වර්ධවා හැසිරෙන්න හිත සකස් වෙනවා නම් මං මොකද කරන්න කියලා ඔබ දන්නවද? මට කාමයේ වර්ධවා හැසිරෙන්න හිත සකස් වෙනවා නම්, එහෙම නැත්නම් මට මේ චීවරයේ තුල ඉඳන් ව්‍යාපාරිකයෙක් වෙන්න කියලා හිත සකස් වෙනවා නම්, මට එහෙම නැත්නම් මිනිස්සෙයින් එක්ක සණ්ඩු සරුවල් කරන්න හිත සකස් වෙනවා නම්, නෝනා මම මේ සිවුර ඇරලා යනවා. මම සිවුරු ඇරලා යනවා. මට කාමයේ වර්ධවා හැසිරෙන්න සිතක් සකස් වෙනවා නම්, මට ඒ සිත දමණය කරගන්න බැරි නම්, ඒ වරද උදෙසාම මාව පෙළඹෙනවා නම්, මං කවදාකවත් චීවරය තුල ඉන්නේ නැහැ. මම ගිහි ජීවිතයට පත් වෙලා කසාදයක් බැඳගෙන ඒ කටයුතු කරගන්නවා. අපේ ස්වාමීන් වහන්ස, භික්ෂූත්වයට නොගැලපෙන දේ කරන්නට අදාළ සිතුවිලි ඔබ වහන්සේගේ සිතට එන්නේ නම් ඔබ වහන්සේ කරන දෙයයි අපට පැහැදිලි කළේ. නමුත් ස්වාමීන් වහන්ස, බොහෝ විට අපි දකින්නේ භික්ෂූත්වයට නොගැලපෙන දේ කරන්නටම මේ චීවරය දරන ආකාරයක් නේද අපේ ස්වාමීන් වහන්ස? පුතේ, මං සද්ධාව තුලින් දන්නේ, මං කතා කරන්නේ දරුවෝ. එතන මට ව්‍යාපාරයක් කරන්න ඕනේ නම් මං කවදාකවත් මේ චීවරය තුලින් ඉඳන් ඒ ව්‍යාපාර කරන්නේ නැහැ. මං චීවරය හැරලා ගිහින් මං ඒ ව්‍යාපාරي කරනවා. ඒ නිදහස ශාසනය තුල තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ අපේ පැවිද්ද හේතුවෙන් මේ උතුම් ශාසනයට වචනයකින් හෝ අගෞරවයක් සිදු කරන්න. මොකද මේ ශාසනය කියන්නේ එක දවසකින්, එක රැයකින්, මාසෙකින්, අවුරුද්දකින් ගොඩනැගුණා වූ ධර්මතාවයක් නෙමෙයි. මට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියලා සිහිපත් වෙද්දී, මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී මට මතක් වෙන්නේ නෝනා එක පාට්ටම අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලය. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නියත විවරණයන් ලබා දුන්න අවස්ථාවයි මගේ එක පාට්ටම මතකෙට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී මට
සිහිපත් වෙන්නේ ජේතවනාරාමයවත් වේළුවරාණාමයවත් දඹදිවවත් නෙමේ. ඊට වඩා ඈත අතීතයක් මේ සම්මා සම්බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේ කියද්දී දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙට හිත යනවා. ඉනුත් ඔබට කොයිසානම් ඒ බෝධිසත්වයින් මේ උදෙසා කැප වුණාද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී මට එක පාට සිහිපත් වෙන්නේ මහ පොළවෙන් හතරෙන් තුනක් වසාගෙන තියෙන මහ සාගරයයි නෝනා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නැගෙද්දී මට එක පාට සිහිපත් වෙන්නේ මේ මහ පොළවේ පසමයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී උන්වහන්සේ දන් දුන්නා වූ ශරීර මාංශයක ගොඩක් ගැහුවොත් මේ මහ පොළවේ පස් ගොඩට වඩා විශාලයි කියලා. ඒසා ප්‍රමාණ කැපවීමක් මේ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. එනං අපි මේ දරාගෙන ඉන්න චීවරය, අපි මේ දරාගෙන ඉන්න උතුම් පැවිදි භාවය, මේ උතුම් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, මේ උතුම් තෙරුවන්ගේ පහළවීම නොනා එසේ මෙසේ ධර්මතාවය නෙමේ. මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා, මහ පොළවේ පස් වලට වඩා රුධිරය දන් දීලා, අප්‍රමාණ කැපවීම් කරලා, දස පාරමී පූරණය කරලා, සිදුහත් කුමාරය හැටියට ඉපදුන වෙලාවේ අර සක්විති රජ පදවි දන් දීලා, රටේ රාජ්‍ය නායක පදවි දන් දීලා, අර රම්ම සුරම්ම සුබ මාලිගාවන් අතහැරලා, සුන්දර යසෝදරාව රාහුල වගේ ඒ සුන්දර ජීවිත අතහැරලා, අප්‍රමාණ පරිත්‍යාගයක ඵලයකුයි ලෞතුරා බුද්ධත්වයේ කියන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය බිහි කරන්න ඒ සිදුහත් කුමාරයා හය අවුරුද්දක් විඳා වූ දුක නොනා අපි කල්ප ගානකින් කවදාක්වත් විඳලා නැහැ. එහෙම දුකක් ඒ හය අවුරුද්දා පුරාවට දුෂ්කර ක්‍රියා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ. උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ, පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ. ආනන්දේසා ශරීරෙට මන් දුක් දුන්නා කියලා, ආනන්ද මට නැගිටින්න බෑ, මන් දැන් බඩගාගෙන යන්නේ. එහෙම කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ නෝනා අපිට විනෝද වෙන්න, සතුටු වෙන්න, රණ්ඩු වෙන්න, අරක්කු බොන්න, කාමයේ වර්ධවා හැසිරෙන්න, ව්‍යාපාර කරන්න තැන නෙමෙයි. තේරුණාද? මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සාරා සංක කල්ප ලක්ෂ ගානක මහා කැපවීමේ ඵලයක්මයි නෝනා. ඒ නිසා එවන් උත්තරීතර කැපවීමක් කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැනෙවුවා වූ මේ සුන්දර ශාසනය යම් කෙනෙක් නොනා එක වචනකින් හෝ අගෞරවයක් කරනවා නම්, එක සිතුවිල්ලකින් හෝ අගෞරවයක් කරනවා නම්, එක කාය කර්මයකින් හෝ අගෞරවයක් කරනවා නම්, වැරදි ආකාරයෙන් හැසිරෙනවා නම්, ලෞතුරා බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා නම්, තව කල්ප ගානකට අපිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මුණගැහෙන්නේ කල්ප ගානකට ඈ. අපිට කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානකට අපිට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අහන්න ලැබෙන්නේ නැහැ. අපිට කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානකට කවදාක්වත් මේ උතුම් කසාවන් චීවරය අපිට දරා ගන්න උතුම් පැවිදි උපසම්පදාවල් ලබන්න වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට එරෙහිව ගල් පෙරලලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කරන්න හදපු, සංඝ බේදය කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පීඩා කරන්න හදපු දේවදත්ත නෝනා කල්ප කීයක් නම් අවීචියේ ඉන්නවද? අපි හැම වෙලාවම මේ ඉහළට ආශ්වාසය අරන් ආයිමත් එළියට, අපි එළියට දාන්නේ කුමක්ද? ඇතුළට ගත්තා වූ වාතය ටිකමයි. නමුත් දේවදත්ත නිලසතා එළියට දාන්නේ වාතය නෙමෙයි. එයා සෑම නිමේෂයකදීම ආශ්වාස කරන්නේ ගිනි ජාලාවක්මයි, ප්‍රාශ්වාස කරන්නේ ගිනි ජාලාවක්මයි. අර මහා කලගෙඩියක් ගන්න වතුර ලීටර් 5ක් 10ක් දාන්න පුළුවන් ලොකු කලගෙඩියක් අරගෙන මේ කලගෙඩිය වගේ එයා සෑම නිමේෂයකදීම කටින් නහයෙන් පිට කරන්නේ නෝනා මහා ගිනි ජාලාවක්. ඒ කියන්නේ ගින්නෙම්ම පිච්චි පිච්චි කල්ප ගානක් යා නිරාදුක අවීචි දුක. තේරුණාද? දැන් මොකක් කරලාද?
ලෝතුරා බුදුරජාණන් වහන්සේට කළා වූ හිංසා පීඩාවන් ආනන්තරීය පාප කර්මයන් නිසා ඒ නිසා වර්තමානී වේවා අතීතේ වේවා ශාසනය කවදාක්වත් නොනා එක හා සමානව බැබළුනේ නැහැ ඒක අපි තේරුම් ගන්න ඕනේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් උන්වහන්සේලා වයෝ වෘද්ධයි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ ඉන්න තරුණ සාමින් වහන්සේලා අපිට ගරු කරන්නේ නැහැ අපිව දැක්කාම ආසනෙන් නැගිටින්නේ නැහැ අපි පන්සලකට ගියාම ආසන පනවන්නේ නැහැ දැන් සාමින් වහන්සේලා සලකන්නේ පිරිකර තීන, ගෙවල් දොරවල් තීන, පන්සල් තීන ලොකු ස්වාමීන් වහන්සේලාට විතරයි. කවුද මේ කියන්නේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ. කාටද මේ කියන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේටයි මේ කියන්නේ. තවත් අවස්ථාවක ශාසනය ආරම්භ වෙච්ච මුල් කාලවල වල එදා පොහොය දවසක් පොහොය කරන්න ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා සමහර විට 3-400ක් රැස් වෙලා ඉන්නේ ඇති. බුදුරජාණන් වහන්සේ තාරාමේ ඉන්නවා. නමුත් පොහොය කරන්න බුදුරජාණන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් හිටියත් බුදුරජාණන් වහන්සේ පැමිණුනේ නැහැ. රාත්‍රී 7 වුණා 8 වුණා 9 වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිලා මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ප්‍රමාදයි පොහොය කරන්න වඩින්න කියලා. ආයිමත් පැයක් දෙකක් ගියා ඒත් බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. දැන් පාන්දර යාමේ ආව මොකද ඉර උදා වෙන්නේ ඉස්සෙල්ලා පොහොය සිදු කරලා ඉවර කරන්න ඕනේ. දැන් පාන්දර යාමේ ඔන්න ආයිමත් ගිහිල්ලා තුන්වෙනි වතාවටත් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඉර පායන්නයි යන්නේ තව මොහොතකින් ඉරත් පායාවි ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පොහේ කරන්න නැවතත් ආරාධනා කළා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද පිරිස දුස්සීලයි කියලා මොකද කිව්වේ පිරිස දුස්සීලයි එහෙනම් දැන් තුන් වතාවක් මතක් කරලත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩිය නැත්තේ ඇයි පිරිස දුස්සීල භාවය නිසා නමුත් උන්වහන්සේ ගැන කිව්වද මෙච්චර වෙලාවක් අපි කිමු දැන් හවස 6 ඉඳන් රෑ 12 වෙනකම්ම අවස්ථා දෙකක්ම බුදුරජාණන් වහන්සේට මතක් කළා. නමුත් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ආයිමත් පාන්දර දෙකට ඉතර ගිහිල්ලා මතක් කළා බුදුරජාණන් වහන්සේ කියනවා පිරිස අපරසින්දුයි ආනන්දේ නිසා මම වඩින්නේ නැහැ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ කතාව මුගලන් මහරහතන් වහන්සේට කියනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දිවසින් බලනවා කවුද මෙතන ඉන්නේ අපිරිසිදු භික්ෂුව කියලා. මුගලන් මහරහතන් වහන්සේ දකින්නවා හවල් භික්ෂුව අපිරිසිදුයි කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පරාජිකාවටපත් වෙච්ච එක සංගවගෙනයි. එහෙමයි ස්වාමීන් වහන්ස. මුගලන් මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා බෙල්ලෙන් අල්ලලා තේරුණාද? බෙල්ලෙන් අල්ලලා දොරෙන් එළියට දානවා. සූත්‍රයේ තියෙන එහෙමයි ඈ විනේ. කොහොමද යන්නේ? භික්ෂුවගේ බෙල්ලෙන් අල්ලලා එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් දෙයියනේ අපි කියමු දැන් වර්තමානයේ අවංකභාවයෙන් රහත් වුණා වූ රහතන් වහන්සේ කමනමක් හිටියා කියලා. උන්වහන්සේ සාමින් වහන්සේ වැඩදි කරපු සාමින් වහන්සේ නමකගේ බෙල්ලෙන් අල්ලලා දොරෙන් එළියට දැම්මොත් නෝනා ආයිමත් ඉතින් ඒ හාමුදුරන්ට ඉන්න හම්බ වෙන්නේ ඉන්න දෙයිද? අන්න බලන්නකෝ අහවල් හාමුදුරුව මෙහෙම ඇසුරුණා මෙහෙම ඇසුරුණා කියලා. නමුත් මුගලන් මහරහතන් වහන්සේ අර සාමින් වහන්සේගේ ගෙලෙන් අල්ලලා ගිහිලා තමයි එළියට ඇයි නෝනායි ඒ මුගලන් මහරහතන් වහන්සේ තුල තිබ්බ කරුණාව නිසාමයි එහෙම කළේ. උන්වහන්සේගේ කරුණාව නිසාමයි ඒ උතුම් රහතන් වහන්සේ තුල කරුණාව නිසාමයි මොකද දැන් මුගලන් මහරහතන් වහන්සේ දන්නවා මේ භික්ෂුව 3-400කට වැඩි රහතන් වහන්සේලා ඒ අනිවාර්යෙන්ම අධිගමලාභී ස්වාමින් වහන්සේලා ප්‍රමාදභාවයට පත් කළාද නැද්ද? හවස 6 ඉඳන් අපි කියමුකෝ රෑ 12 වෙනකම් කියලා. පය හයක් ප්‍රමාදභාවයට පත් කළාද නැද්ද? බුදුරජාණන් වහන්සේව පය හයක් ප්‍රමාදභාවයට පත් කළාද නැද්ද? එනන් නොනක් ගත කරන සෑම නිමේෂයකදී මේ භික්ෂුව රැස් කර ගන්නා වූ අකුසලය දන්නේ මුගලන් මහරහතන් වහන්සේත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ නිසායි තව එක තප්පරයක් මේ භික්ෂුවට එළියට යන්න කිව්වොත් එයා යන්නේ නැහැ. එයා කියනවා මං වරදක් කළේ නැහැ කියලා. සංගවගෙන ඉන්නේ. ඒ නිසාම මුගලන් මහරහතන් වහන්සේ දකිනවා තව එක තප්පරයක් මේ මිනිස්සයා මෙතන හිටියොත් ඔහු කරගන්නා අකුසලයේ තව තව සුළුපටු නැහැ කියලා. නමුත් නොනා එදත් ශාසනය තුල මේ සිද්ධීන් සිද්ධ වුණා. අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ අර සුභද්‍ර භික්ෂුව
කාශ්‍යප මහරහතන් වහන්සේගේ සමීපයේ සිට සුබද්ද භික්ෂුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාමගම සතුටු වුණා. තෙන් ආනි ස්වාමීන් වහන්සේලාට කිව්වා සතුටු වෙන්න. දැන් අපිට නිදහසේ ඉන්න පුළුවන්. දැන් අපිට විනය පනවන්න කෙනෙක් නැහැ. විනය කර්ම කරන්න කියලා කෙනෙක් නැහැ කියලා කියද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒක දැනගත්තා. ඒක දැනගත්තා කියලා සුබද්ද භික්ෂුවගේ සිවුරු ගලවන්න ගියේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මොකද්ද කළේ? උන්වහන්සේ හිතුවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තාම ඒ අවසාන ආදාහන කටයුතුව සිද්ධ කරලා නැහැ. එහෙම අවස්ථාවක භික්ෂූන් මේ ආකාරයෙන් මේ භික්ෂුව හැසිරෙනවා නම් මේ භික්ෂුව ආදර්ශයට අරගෙන තව තව භික්ෂූන් බලවත් ආකාරයෙන් විනය විරෝධීව කටයුතු කරන්න පුළුවන්. එහෙම කියලා මොකද්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කළේ? භික්ෂුවට කිසිම දඬුවමක් කරන්න චෝදනා කරන්න ගියේ නැහැ. උන්වහන්සේ කළේ බුදුරජාණන් වහන්සේගේ ආදාහන කටයුතු උපරිමාකාරයෙන් සිද්ධ කරලා අජාසත් රජතුමා මුණගැහිලා උන්වහන්සේගේ ඒ රජතුමාගේ දායකත්වයෙන් ඕනා මේ උතුම් විනය සංගායනය කරලා මේ විනය ශක්තිමත් භාවයට පත් කිරීමයි. එනිසා නිරතුරුවම වර්තමාන සංඝ සමාජයේ දුර්වලතාවයන් තියෙන බව ඇත්ත. නමුත් ඒ දුර්වලතාවයන් හැම වෙලාවම නොනා අපි දක්ෂ වෙන්න ඕනේ. ඔතනදී හරි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අපි චෝදනා කරගත්තොත් නොනා ඒක ශාසනයටමයි අගෞරව බවට පත් වෙන්නේ. අපි චෝදනා කරන මොහොතක් පාසා ශාසනයමයි දුර්වල භාවයට පත් වෙන්නේ. ඒ චෝදනාවන් නිසාම ජනතාව තුලයි ශ්‍රද්ධාව දුර්වල වෙන්නේ. අපි ප්‍රසිද්ධියේ ශිල්පද බිඳ ගන්න මොහොතක් පාසාම අපිමයි අප්‍රසාදයට පත් වෙන්නේ, සංඝ සමාජයමයි අප්‍රසාදයට පත් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි සෑම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙයින්. අපි හැම කෙනෙක්ම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ සරණ ගියේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන්, ධර්ම රත්නයේ කෙරේ, සංඝ රත්නයේ කෙරේ විශ්වාසයෙන්. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. අපි අපේ වැරදි සොයන් නැතුව අපි අපේ චෝදනා කරගෙන සංඝ සමාජයේ තව තවත් අප්‍රසාදයට පත් කරගන්න නැතුව විනයානුකූලව කටයුතු කරන්න මං හිතන්නේ වගකීම තියෙන අපේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලාට. ඉතින් ඒ වගකීම් දුර්වල වෙන තැනදී සංඝ සමාජය තව තව බලවත් ආකාරයෙන් දුර්වලභාවයටමයි පත් වෙන්නේ. ඒ නිසා නිරතුරුවම නොනා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තරම් ඉතාමත් නිවැරදි ආකාරයෙන් විනයගරුකව පැනෙවුවා වූ තවත් ශාසනයක් මේ ලෝක ධාතුව තුල නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට සේකියා 75ක් දේශනා කරන සාමණේර ස්වාමීන් වහන්සේටත් උපසම්පදා භික්ෂුවටත් ඒ සේකියා 75 තුලින් අපිට දානෙ වළඳන හැටි, සිවුරු පෙරවන හැටි, පාත්‍රේ පරිහරණය කරන හැටි, ඇවිදින හැටි, වැසිකිලි කැසිකිලි කරන හැටි මේ සෑම ධර්මතාවයක්ම විනයක් හැටියට සුන්දරව පනවලා ඒ නිසා විනය ගරුකව අපි හැසුනොත් නොනා බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ අපිට දෙවියනුත් බ්‍රහ්මිනුත් වන්දනා කරනවා කියලා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පින් කෙත කියලා කියන්නේ එකයි. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පින් කෙත වෙන්න මේ ලෝකේ දෙවියන් බ්‍රහ්මයින් වන්දනා කරන භික්ෂුවක් බවට පත් වෙන්න අදාළ සියලුම විනය කාරණා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තිනවා. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. ශාසනය බලවත් අනතුරක් කරා යනවා. අපිට පේනවා කෝටි ගණන් ධනය වියදම් කරනවා මේ ශාසනය දුර්වල කරන්න. මේ ශාසනයේ අර්ථයන් දුර්වල කරන්න කෝටි ගණන් ධනය වියදම් කරන ඒවා කොහෙන් එනවාද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දක්ෂ වෙන්න ඕනේ මේ උතුම් විනය ධර්මයන් ආරක්ෂා කරගෙන මේ ශාසන පරිහානියන්ගෙන් වළක්වලා නොනා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කළා වූ ඒ උත්තම පරිත්‍යාගයන්ට කෘතවේදී වෙන්න කළ ගුණ සලකන්න. මොකද අපි සිල්පදයක් දුර්වල කරගන්න මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද සූත්‍රයේදී අපිට බොහොම පැහැදිලිව කියනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙන්න, මහණෙනි සීලයට දායාද වෙන්න, මහණෙනි සමාධියට දායාද වෙන්න, ප්‍රඥාවට දායාද වෙන්න, ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙන්න. ඔබලා සීලයට දායාද නොවි, සමාධියට දායාද නොවි, ඔබලා අධර්මයට දායාද වුණොත්, ඔබලා අවිනයට දායාද වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරාවි, ඔබලා විවේචනය කරාවි, ගිහි පින්වතුල්ලා ඔබලාගෙන් ඈත් වේවි, සිව්පසේ නොදී සිටීවි. එනිසා කවදාක්වත් ඔබ අධර්මයට දායාද වෙන්න එපා, අවිනයට දායාද වෙන්න එපා. ඔබලා අධර්මයට දායාද වුණොත්
ගිහි පින්වතුල්ලා කවදාහරි දවසක බුදුරජාණන් වහන්සේට චෝදනා කරාවි අනේ මේ ශ්‍රාවකීන් මේ වගේ නම් මේ ශ්‍රාවකීන්ගේ සාස්තුන් වහන්සේත් මේ වගේම වෙන්න ඇති කියලා අසද්දාවෙන් යොත් මිත්‍යා දෘෂ්ටික පිරිස් අනාගතේ චෝදනා කරාවි ඒ චෝදනාව නිවැරදි මට අත් කරන්න දෙන්න එපා මේ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා මම මේසා කැපවීමක් කරලා තියෙනවා මේ 45 වසරක් පුරාවට මං කොයිසානම් කැපවීමක් කළාද මා සතු යුතුයකමක් තියෙනවා මා සතු වගකීමක් තියෙනවා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්ත මා සතු යුතුයකමක් වගකීමක් තියෙනවා ඒ යුතුයකමේ වගකීම අතීතේ පහළ වුණා වූ සෑම බුදුරජාණන් වහන්සේ නමක් මේ ආකාරයෙන් ඉටු කළා ඒ නිසා මගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත් මොහොතේ පටන් මා කුසිනාරා නුවර අවසාන හුස්ම පොද හෙළන මොහොත දක්වා ඒ වගකීම මං අකුරට ඉටු කළා ඒ යුතුයකම් පක්ෂය මං මිනිස්සෙයින් දෙවියන් බ්‍රහ්මයින් මේ බවාත්‍රේ සෑම සත්වේක උදෙසාම මගෙන් විය යුතුයකම මම නිරතුරුවම සිද්ධ කළා මගේ දෙපාවල දියපට්ටා එනතුරු මගේ දෙපාවල කරගට එනතුරු මුළු තුන් යම් රාත්‍රියම ඇහැරිලා ඉඳලා මං ජනතාවට යුතුයකම් ඉටු කළා ඒ නිසා මගේ යුතුයකම් මං ශාසනය උදෙසා ඉටු කළා වගේ මගේ යුතුයකම් ජනතාව උදෙසා දායකයන් උදෙසා ඉටු කළා වගේ ඔබ දක්ෂ වෙන්න මේ උතුම් පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කරගත්තනම් තෙරුවන් කෙරේ සද්ධාවෙන් ඔබ මේ උතුම් ගමනට අවතීර්ණ වුණා නම් ඔබේ යුතුයකම් පක්ෂය අකුරට ඉටු කරන්න ඔබේ වගකීම අකුරට ඉටු කරන්න එසේ නොවුනොත් ඔබ නායකාරයෙක් බවට පත්වේවි ලෞතුරා බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් බවට පත්වේවි මහා සංඝරත්නයට මේ උතුම් ධර්ම රත්නයට නායකාරයෙක් බවට පත්වේවි ඒ නායකාරීත්වයේ මිදන්න කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ගියත් ඔබට බැරි වෙනවායි කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මෙච්චර සුන්දරව කර්මය කර්මඵල විශ්වාසය තුලින් මේ උතුම් ශාසනය පනවලා තියෙද්දී නෝනා අරසා කැපවීම කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගැන මොහොතක්වත් සිතන්නේ නැතුව අතීතයේ වැඩ සිටියා වූ ඒ උතුම් රහතන් වහන්සේලාගේ නික්ලේශී ගුණයන් ගැන මොහොතක්වත් හිතන්නේ නැතුව අපි මේ උතුම් චීවරය දරාගෙන මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අයිති උතුම් ධර්ම රත්නයේ සංඝ රත්නයේට අයිති මේ උතුම් චීවරය දරාගෙන නොනා අපි මේ චීවරයට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් විනය ධර්මයන් දුර්වල කරගෙන කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් සංඝ රත්නයට අගෞරව වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් මං හිතනවා ඒවෙන් ලැබෙන්නා වූ විපාකයන් නම් මෙපමණයි කියලා අපිට කියන්න ඒ නිසා නෝනා භික්ෂුවක් හැටියට මට ආදීනවයන් ගැන පමණයි කියන්න පුළුවන් ඊට වඩා දෙයක් මට කියන්න බැහැ මොකද මං සංඝ සමාජයේ සාමාන්‍ය අවසාන පේළියේ ඉන්න භික්ෂුවක් පමණක්මයි ඒ නිසා ආදීනවය පමණයි අපිට කියන්න පුළුවන් ඉන් එහාට යන ලෞතුරා බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 220ක් පනවලා තියෙනවා ඒ විනය කාරණා 220 උල්ලංඝනය කළොත් ඒවා සමතේටපත් කරන්න ඒවාට දඬුවම් කරන්න අධිකරණයන් 7ක් පනවලා තියෙනවා ඒ නිසා සංඝ සමාජයේ කවුරුන් හෝ වැරදි කළොත් ඒ වැරදි වලට අදාළව දඬුවම් කිරීමේ නිවැරදි ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ විනය තුල අපිට පනවලා ඒ නිසා කොතනකවත් ප්‍රශ්නයක් මතුවෙන්න විදියක් නැහැ. නමුත් මන් දන්නේ අපි හැමෝගෙම අකුසල් නිසා ඒ දේවල් සංඝ සමාජය තුල සිදුවෙන්නේ නැහැ. ඒ නිසා අපි ශාසනයේ දෙස උපේක්ෂාවෙන් දකින්න ඕනේ අපිට තේරෙනවා අතීතයේ අවස්ථා කීපයකම උපසම්පදාව පවා මේ රටෙන් අතුරුදහන් වෙලා ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිය මොහොතේ පටන් මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ මේ ශාසනය මේ රටට රැගෙන ආ මොහොතේ පටන් අඛණ්ඩව ශාසනය පැවතුනේ නැහැ. අපේ රටේ අතීතයේ උපසම්පදාව පවා අතුරුදහන් වෙලා ඒ අතුරුදහන් වෙලා ගියේ කුමක් නිසාද? දුස්සීල ස්වාමින් වහන්සේලා නිසා. ඒ දුස්සීල ස්වාමින් වහන්සේලා නිසා අතුරුදහන් වෙලා ආයෙමත් ශාසනයේ ශක්තිය අපිට ඇති වුණා. ඒ ඇති උනේ කුමක් නිසාද? අපේ ජනතාවගේම කුසල් ශක්තිය නිසා. වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒ නිසා මේ මොහොතේ
ශාසන ව්‍යාසනයන් සිද්ධ වෙද්දී බලවත් ආකාරයෙන් සංඝ සමාජයේ ගෞරවයන්ට හානි වෙද්දී අපි විශ්වාසය තියන්න ඕනේ කුසල් ධර්මයන් කෙරෙහි විතරයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි විතරයි ඒ නිසා ඔබ සමාජය තුල සමාජ මාධ්‍යයන් තුල මොනසා අප්‍රසන්න සිදුවීම් තිබ්බත් ඒ අප්‍රසන්න සිදුවීම් පසුපස ඔබ හබා යන්න එපා තේන්නාද ඔබ හබා යන්න එපා ඒ දේවල් තව කෙනෙකුට දැනුම් දෙන්න යන්න එපා ඒවා තවත් කෙනෙකුට දැනගන්න තියන්න එපා ඒවා දැනගන්න තිබෙන් සමාජයේ බලවත් ආකාරයෙන් අකුසල් වලට ඒම අකුසල් වලට ගියත් නොනා අර අතීතේ මේ රටෙන් උපසම්පදාව අතුරුදහන් වෙලා ගියා කියලා අනාගතේ ආයිමත් උපසම්පදාව අතුරුදහන් වෙලා යන්න පුළුවන් ඒ නිසා අපි දක්ෂ වෙන්න එවැනි සිදුවීම් දකිද්දී අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සුභද්‍ර භික්ෂුවගේ වැරදි හැසිරීම් දැකලා ඒට නොදැක්කා වගේ ඊට අදාළ පිළියම් සිද්ධ කළා වගේ නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ ශාසනය තුල සංඝ සමාජයට පීඩාවන් එල්ල වෙන මොහොතේ ජනතාවක් හැටියට ඒ වගේම විනයගරුක භික්ෂූන් වහන්සේලා හැටියට අපි තව තව විනය තුල ශක්තිමත් වෙලා ගිහි පින්වතුන්ලා තව තව ආජීව අට්ඨමක සීලයන් තුල ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙලා නිරේතුරුවම ශාසනය උදෙසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අපෙන් විය යුතු යුතුකම් පක්ෂය ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන්න. ඊට වඩා දෙයක් නම් මම කියන්න දන්නේ නැහැ. ඉන් එහා කරන දේවල් ඒ උත්තරීතර මහානායක සාමින් වහන්සේලා තේ තින්නේ. ඉතින් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ ඒ දේවල් දැකලා පින කියන්නේ ගින්දරක් මං ඉස්සෙල්ලා මතක් කළා පින කියන්නේ ගින්දරක් ඔය සමාජ මාධ්‍ය දාලා මේ කාර්මීකරණේ දියුණුව කියන්නේ පිනේ ඵලයක් ඒ නිසා මේ පිනේ ඵලය මතුවෙද්දී ඒ පිනේ ඵලය ගින්දරක් බවට පත් කරගන්න එපා මේවයි දියුණුව මේවයි ව්‍යාප්තිය නිසාමයි අපි පුංචි දෙයක් හෝ එක මොහොතකින් දැනගන්නේ නමුත් ඒ දැනගන්නා එක හොඳ දෙයක් මොකද මාධ්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයේ තුලින් ආ වූ වැරදි මතු කරලා පෙන්නලා ඒවා නිවැරදි කර ගැනීම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍ය තුලින් වැරද්ද මතු කළත් ඒවා නිවැරදි කරන්න තැනක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ ඒවා මාධ්‍ය තුලින් මතු නොකර ඉන්න තේරෙනවද? මට නම් කියන්න තියෙන්නේ එච්චරයි. මොකද ඒවා මතු කිරීම නිසා අප්‍රමාණෝ පිරිසක් ඒවා නිසා කුසල් කර ගන්නවා. ඒ නිසා එවැනි දෙයක් දැක්කොත් සංඝයාට පීඩා වෙන සංඝයාට අගෞරව කරන දෙයක් ආවොත් ඒක තව කෙනෙකුට බෙදා හරින්න එපා. ඔබ ඒකට ගැටෙන්නත් එපා. ලෝකේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ දැන් ඉන්න ස්වාමින් වහන්සේලා අපිට ගරු කරන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් එහෙම කියන සිද්ධ වුණා නම් අපි ඕවාගෙන ඉච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි පුතාට සුලංගිල්ලේ එල්ලිලා දායාද ඉල්ලන් ආපු රාහුල පුංචි පුතාට දායාද හැටියට දුන්නේ මේ උතුම් පැවිදි උපසම්පදාව තුලින් මේ භව නිරෝධයමයි. ඉන් මෙහා නෝනා අපිට මේවට කවදාකවත් විසඳුම් හොයන්න එනිසා මන් සොයාගෙන ගියේ අන්නේ භව නිරෝධයට යන මාර්ගය. මොකද අපි දන්නවා මන් දැනුත් කියනවා මේ ලෝකෙන් එක දශමයක්වත් හදන්න මට පුළුවන් කමක් නැහැ. වැරදි කරන ලෝකය දැකලා අපේ ලෝකය නිවැරදි කර ගැනීමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මීට කලින් කරන ලද පැහැදිලි කිරීමේදී ස්වාමින්වහන්සේලා අතර ඇති වූ අර්බුදයක් ගැන සඳහන් කළා. මේ අවස්ථාවේදී මෙතනට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ කුමක්ද ස්වාමින්වහන්ස දේශනා කළේ? බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. උන්වහන්සේ එද්දී අර ස්වාමින්වහන්සේලා දෙනමක් රණ්ඩු වෙනවා. ඒ රණ්ඩු වෙන එක එක්කනාගේ හැකියාවන් ගැන. ඔයාට වඩා හොඳට මට බණ කියන්න පුළුවන් මට වඩා ඒ වගේ තියෙනවානේ. ඉතින් ඊට අදාළව විනයක් පනවනවා බුදුරජාණන් වහන්සේ. ඊට අදාළව ඒ රණ්ඩු වීමට අදාළ විනය කාරණා පනවනවා එහෙම කරන්න බෑ කියලා. ඉන් එහා ඉතින් බුදුරජාණන් වහන්සේටත් කරන්න පුළුවන් දෙයක් තිබෙන්නේ නැහැ නෝනා. විද්‍යාඥාන්සලත් කරන්න තිබෙන්නේ දෙයක් නැහැ. අර චුන්ද කර්මාර්ගයේ අවසාන දානගෙතරදී චුන්ද කර්මාර් දකින්නවනේ. චුන්ද කර්මාර් කියන රන් කරුවෙක්නේ. එතකොට ඒ රන් කරුවා එදා දානෙට ස්වාමින්වහන්සේලා වඩම්මද්දී ඒ සෑම දානීය පූජා කරපු වාදනයක්ම රණින් හදපු වාදන. මොකද චුන්ද කර්මාර් තමයි ඔය සෑම රජ කෙනෙකුටම රත්තරන් වැඩ කළේ. ඉතින් ඒ සෑම වාදනයක්ම අපි වතුර වළඳපු වාදනයයි ඒ ඔක්කොම රත්තරන්. ඉතින් දැන් මේ මෙහෙම චුන්ද කර්මාර් දානි දෙද්දි චුන්ද කර්මාර් දකින්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක් දානි වළඳලා ඉවර වෙලා අර රන් කෝපයක් පාත්‍රය ඇතුළට දාලා වහගන්නවා. මේ සූත්‍රගත ධර්ම තියෙන්නේ රත්තරන් කෝපයක් පාත්‍රය ඇතුළට දාලා වහගන්නවා. චුන්ද කර්මාර් දැක්ක මේක. ඒසර බුදුරජාණන් වහන්සේ අවසානයේදී පින් අනුමෝදනාවේදී කියනවා චුන්ද කර්මාර් දානයක් දෙද්දි මුලත් මැදත් අගත්
මේක තුන් තැනකදීම සිත සද්ධාවෙන් සිත ප්‍රීතියෙන්මයි ඒ කටයුත්ත කරන්න ඕනේ තේන්නාද දානේ ආරම්භයත් දානේ මැදත් දානේ අවසානයත් මේ තුන් ආකාරයෙන් පින්කමක් කරද්දී කිහෙද්දි තුන්ද කර්මාර්ග කියන භාග්‍යවතුන් වහන්සේ අනේ මේ දානේ පූජා කරපු වෙලාවේ අවසන් වෙලාවේ මම දැක්ක මෙතන ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ රන් වාජනය තමන්ගේ පාත්‍රයට දාලා වහ ගන්නවා ඒත් මම මගේ හිත දූෂණය කරගත්තේ නැහැ කියලා ඉතින් නෝනා ඒක වැඩේ කලේ කවුරු හරි පෘථග්ජන හාමුදුරුව නම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී එම යුගයේදී මෙවැනි දේවල් සිද්ධ වුණාද ස්වාමීන් වහන්ස? ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි උන්වහන්සේ නායකත්වයේ දරන්නේ. ඒතර එතන තව රහතන් වහන්සේලා කීයක් කොච්චර ඉන්නද? සාරිපුත්ත මහරහතන් වහන්සේලා, මුගලන් මහරහතන් වහන්සේලා පිරිනුවන් පාලා. නමුත් ඉතින් එතන තව රහතන් වහන්සේලා තින්නේ නැති. අනාගාමි ස්වාමීන් වහන්සේලා තින්නේ නැති. නමුත් එතන හිටිය අර පෘථග්ජන ස්වාමීන් වහන්සේ අර රත්තරන් වාදනයේ පාත්‍රය දාලා වහගත්තා. ඉතින් ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා දෙයක් සූත ධර්මයේ එතන කියලා නැහැ. ඉතින් ලෝකේ ඔහොමයි ලෝකේ හැසිරීම අපි මේ චීවර දරාගෙන ගිහි සම්පත් අතහැරලා අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා මේ නිවන් මාර්ගයේ තුල ඉක්මලා ඉස්සරහට යන්නේ නොනා ලෝකේ ස්වභාවය එහෙම නිසා. ඒ ලෝක ස්වභාවයේ බුදුරජාණන් වහන්සේටත් වෙනස් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් වෙනස් කරන්න පුළුවන් කමක් තිබ්බේ. එහෙනම් නොනා කවදාක්වත් අපිට ඒ දේ වෙනස් කරන්න බෑ. අපිට තියෙන්නේ නොහැදෙන ලෝකය දැකලා අපි හැදිලා මේකෙන් ගැලවිලා යන්න. අපි ස්වාමීන් වහන්ස යම් රටක ජනතාවකට වතවිස අන්තර්ගත ආහාර තමන්ගේ පරිභෝජනයට ගන්න සිද්ධ වෙනවා නම් එය කර්මය කර්මඵල කර්ම විපාකවලට අනුරූපව ගලපලා අපි කතා කළොත් විශේෂයෙන්ම එවැනි දෙයක් සිද්ධ වෙන්නේ එවැනි වගකීම් විරහිත උදවිය යම් යම් අංශයන්වල පාලනය හොබවන්නේ රටේ ජනතාවගේ අකුසල සංස්කාර නිසාමද ස්වාමීන් වහන්ස? එහෙමයි. වෙන හේතුවක් නිසා නෙමෙයි සංස්කාරපත්‍ය විඥාන. සංස්කාර නිසා යේ දැනීම සකස් වෙන්නේ. මිනිස්සයා අකුසල් කරන්න කරන්න සිල්පද බිඳින්න බිඳින්න නොනා හැම වෙලාවම දැන් කෙසල් ගෙඩියක් ගන්නකෝ, ඒ පළතුරක් ගන්නකෝ, එළවලුවක් ගන්නකෝ, මාළුවක් ගන්නකෝ, දැන් ওই පොල්තෙල් ප්‍රශ්නකුත් කියනවනේ නේද? ඉතින් මේවාට වසවිස යොදන්න හිත සකස් වෙන්නේ ඒ වසවිස යෙදු ආහාර අපි අනුභව කරන්නේ නොනා මොකකින්දල්? මෛත්‍රී භාවනාවේ ආනිසංස මොකද්ද කියනකෝ? එක ආනිසංසයක් වසවිසෙන් හානි වෙන්නේ නැහැ. එහෙනම් දැන් අම්මේ ඔය කන වසවිසෙන් මිනිස්සයා ඒ තරමටම හානි වෙනවනේ නේ? දැන් පිළිකාව හෙම්බිරිසාවක් වගේ යනවනේ නේද? ඒ කියන්නේ හානි වෙලා. ඒ හානි උනේ ඇයි? මෛත්‍රිය ජීවිතය තුල නැහැ. සමාජයෙන් ඒවා පිරිහිලා. ඉතින් ඒ නිසා ඒ වැරදි කරන අයට ඒ වැරදි කරන්න දැනීම සකස් වෙන්නේ ඊට අදාළ සංස්කාරයන් ජනතාව තුල තියෙන නිසා. ඉතින් ඒ වැරදි නිසා රජයත් බැනුම් අහනවනේ. අදාළ අමාත්‍යවරු, අදාළ නිලධාරීන්, අදාළ ව්‍යාපාරිකයින් ඔක්කොම බැනුම් අහනවා වගේම සමාජයත් ඒවා නිසාම බලවත් ආකාරයෙන් කියන්නේ ඇයි නෝ නම් මුල ඉඳන් අගට යනකම් අකුසල් වැඩි. අපි ධම්මදායද කියන සූත්‍රය ගැන කතා කළානේ මීට ඉස්සෙල්ලා නේද? දැනුත් ධර්මදායද කියන සූත්‍රය ගැන කතා කරන්න වෙනවා. ධර්මදායද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනනේ පාලකයා අකුසල් වඩද්දී ඇමති මණ්ඩලය අකුසල් කරන්නේ. ඇමති මණ්ඩලය අකුසල් වඩද්දී මන්ත්‍රී මණ්ඩලය පිරිහීමට පත් වෙන්නේ. මන්ත්‍රී මණ්ඩලය පිරිහුණ තැනයි සංඝ රත්නය පිරිහීමට පත් වෙන්නේ. සංඝ රත්නය පිරිහුණ තැනයි ජනතාව පිරිහීමට පත් වෙන්නේ. ධම්මදායද සූත්‍රයේ. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ. සමාජය තුල මෙවැනි බලවත් වූ අනතුරු තියෙනවා නම් ඕනා එහි වරද රාජ්‍ය නායකතුමාගේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළපු අධර්මික සූත්‍රය. සමාජය තුල එවැනි වසවිස සම්බන්ධයෙන් ඔයිනි බලවත් අනතුරු වෙලා තියෙනවා නම් ඊට වග කියුත්තා මුලින්ම රාජ්‍ය නායකතුමා. ඒ වකිමෙන් ගැලවෙන්න බැහැ. මොකද මෙවැනි වැරදි මේ ආකාරයෙන් අපේ තුල සිදුවෙන්නේ නොනා මේ නීතියේ තියෙනා වූ හිඩස් නිසාමයි. කොච්චරනම් ඔයනි දේවල් අහු වෙනවද කියලා බලන්නකෝ. පාන් ගෙඩිය ඇතුලේ කැරපොත්තු ඉන්නව අහු වෙනවා. වසවිස දාලා මහා දේවල් කොච්චර අහුණත් නොනා උසාවියට ගියොත් දඩයක් ගහලා නිදහස් කරයි. නැත්තං ඉතින් නීතිඥ මහත්තුට ලොකු ගාණක් දීලා ඒකෙන් නිදහස් වෙයි. එනිසා නෝනා ඔය කරන ඔය පොල්තෙල් ප්‍රශ්නයක් කියලා කිව්වා ඔය වග කියුත් ටික අල්ලලා අවම වශයෙන් අවුරුදු 10ක් ඉරගෙදෙට්ට ඇරියනන් නෝනා ආයිමත් ඔය දේ කවුරුත් කරන්නේ නැහැ. ඉතින් එවැනි දඬුවම් ක්‍රමයක් මේ රටේ නැහැ. වැරද්දට දඬුවම් දෙන්නේ නැහැ.
වැරදි කරුවගෙන් අල්ලස් අරගෙන තව තව වැරද්දට යන සමාජයක් තමයි අපි බිහි කරලා එහෙම නැත්නම් ඔයනි දෙයක් නොනා ජපානයේ වගේ රටක කළා නම් එහෙම මේ අවුරුදු 25කින් එළියට එන්නේ නැහැ ඔක්කොම රාජසන්තකයි ඉඩ කඩන් ඔක්කොම රාජසන්තකයි ඔයනි දෙයක් කළා නම් ඒ නිසා නොනා මේ ප්‍රශ්න වලට මුල රාජ්‍ය නායකතුමාමයි ඒ මම නෙමෙයි කියන්නේ අදම්මික සූත්‍රය ඒ නිසා විනය එන්නේ රටේ පිරිහෙනවා ස්වාමීන් වහන්සේලාගේ විනය පිරිහෙනවා වගේම රටේ විනය පිරිහෙනවා ඒ ප්‍රතිඵල තමයි මේ සමාජගත වෙන්නේ ඒ නිසා ඉතින් වික්ෂූන් නැටියට නොන අපිට ඕවා හදන්න යන්න බෑ ඕ අපිට හදන්න යන්න බෑ ඉතින් අපිත් ඔබ අහපු නිසා මම කියනවා ඈ ඒ නිසා ඉතින් හැම වෙලාවම කල්පනා කරන්න ලෝකය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සය හේතුවෙන් සකස් වෙන්නා වූ වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන්ටයි ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ වේදනා සංඥා සංකාරයන් විඥානයන් සකස් කරගන්නේ කුමක් නිසාද? පස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීම නිසාමයි. පස්සය අවිද්‍යාව නිසාමයි. ඒ නිසා නෝන ලෝකය කියන්නේ තෘෂ්ණාවෙන් ගොඩනැගුණා වූ දෙයක්. ලෝකය කියන්නේ අවිද්‍යාවෙන් ගොඩනැගුණා වූ දෙයක්. අවිද්‍යාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය නොදන්නා භාවය නිසාම ගොඩනැගුණා වූ දෙයක්. එනන් නෝන ලෝකය ගොඩනැගුණේ තෘෂ්ණාවෙන් නම් ලෝකය ගොඩනැගුණේ අවිද්‍යාවෙන් නම් ඒ ලෝකයේ තුල අපිට යහපතක් බලාපොරොත්තු වෙන්න ඒක හොඳට තේරුම් ගන්න. ලෝකයේ තුලින් අපිට නිවැරදි භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ මොකද ලෝකය සකස්ුනේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ නිර්මාත්‍රු බවට පත් වෙන්නේ අවිද්‍යාවමයි. ඒ අවිද්‍යාව තව තව පෝෂණය කරන්නේ තෘෂ්ණාවමයි. තෘෂ්ණාවෙන් පෝෂණය වෙන අවිද්‍යාවෙන් පෝෂණය වෙන ලෝකයේ තුල අපි නිවැරදිව බලාපොරොත්තු වෙනවන් ඕනා. එහි අර්ථය අපේ අවිද්‍යාවේ ශක්තිමත් භාවයමයි. එනිසා හැම වෙලාවම මෙවැනි ව්‍යාසනයන් වැඩි වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ දුකෙන් මිදීමට තියෙන මාර්ගය මතු කරලා ගන්න. මොකද දුකෙන් මිදීමට තියෙන මාර්ගය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවයට පත් කරගන්න සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්පයන් ඇති කරගන්න සම්මා සංකප්පයන් මේ මොහොතේ ඉතාමත් වටිනා තැනක් සමාජයේ වසවිස ඔබට කන්න දෙනවා නම් සම්මා සංකප්පයන් තුලමයි ඔබේ ගැළවීම තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ආනිසංස කියනකොට කියනවා වසවිසෙන් හානි වෙන්නේ නැහැ ඒ මෛත්‍රී ආනිසංසයක්මයි එනිසා දස දිසාවට මෙස්සිත පතුරවමින් සෑම නිමේෂයකදීම ජීවත් වෙන්න උදේ පාන්දරට නැගිට මොහොතේ පැය කාලක්වත් දස දිසාවේ සත්වයින්ට මෙස්සිත පතුරවන්න රාත්‍රියට නිදාගන්න යන මොහොතේ පැය කාලක්වත් දස දිසාවේම සත්වයින් සිහිපත් කරලා මෙස්සිත පතුරවන්න ඒ තුලින් ඔබට යම් ආරක්ෂාවක් සකස් වේවි වැරදි ආහාර නොගෙන ඉන්න වැරදි ආහාර නොකා ඉන්න ඔබට දැනීම සකස් වේවි ඒතුරුවම සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගන්න හිංසාවට යන්න එපා කොයි වෙලාවක්වත් කේන්තිය ද්වේෂය ජීවිතයට ඇති කරගන්න එපා එය වසවිසෙන් මිදීමට තියෙන ධර්මානුකූල එක සාධකයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම ඔබ දක්ෂ වෙන්න සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන සෑම මොහොතකම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ රූපයේ අනිත්‍යභාවය දකින්න අපි මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නෝ මේ මැරමින් නිපදෙමින් මේ බවාත්‍රය අයිති කරගෙන ඉන්නේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩ හිටියේ ඒ නිසාම සාරිපුත්ත මහරහතන් වහන්සේට නැවත මනුස්ස රූපයකට බැස ගැනීමේ තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේට නැවත දිව්‍ය රූපයකට බ්‍රහ්ම රූපයකට බැස ගැනීමේ තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරලයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියේ ඒ නිසා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවි යන මොහොතේ උන්වහන්සේගේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැසගන්න රූපයක් තිබ්බේ නෑ පිංගතුනි රූපය නිරෝධය කරලයි තිබ්බේ රූපය විනාශ කරලයි තිබ්බේ ඒ නිසාම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටිච්ච සමුප්පන්න විඥාණය
ඒ අවසාන නිමේෂයේදී තමා තුලින්ම නිවි යනවා ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ රූපය නිරෝධය කරලයි වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාණය රූපයකට බැස ගැනීමෙන් තොරව විඥානේ පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාණය පෝෂණය වෙන්නේ රූපය තුලින්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානේ නිවස විඥානේ ගෘහය රූපයයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා ඒ නිසා පටිච්ච සමුප්පන්න විඥාණය බැස ගැනීමට තිබෙ නිවස ගෘහය විනාශ කළයි තිබෙ තමා තුලින්ම විඥාණය පිරිනිවි යන මොහොතේ නිවි යනවා නමුත් පින්වතුනි අපි මොකද්ද කරන්නේ නිරේතුරුවම රූප තුෂ්ණාව ජීවිතේ පුරාවට අපි ඇති කරගන්නවා නිරේතුරුවම අධ්‍යාත්මික රූපය කෙරෙහි තුෂ්ණාවෙන් බැඳෙනවා බාහිර රූපයන් කෙරෙහි තුෂ්ණාවෙන් බැඳෙනවා මේ සෑම දෙයක්ම මේ සෑම රූපයක්ම නිත්‍යයි කියලා දකිනවා මේ සෑම විඳීමක්ම නිත්‍යයි කියලා දකිනවා මේ සෑම හඳුනා ගැනීමක් සංස්කාරයක් විඥානයක්ම නිත්‍යයි කියලා දකිනවා මේවා වෙනස් වෙලා යනවා පිංගතුනි අද හොඳ පොල් තෙල් ලැබෙද්දී හෙට වසවිස තියෙන පොල් තෙල් ලැබෙනවා අන්න පිංගතුනි අපේ විඳීම් වෙනස් වෙලා යනවා අපේ හඳුනා ගැනීම වෙනස් වෙලා යනවා අපි රැස් කරන සංස්කාර වෙනස් වෙලා යනවා විඥානයෝ වෙනස් වෙලා යනවා ඇයි පිංගතුනි වෙනස් වෙන රූපයක් නිසා සකස් වෙනස් වෙන අධ්‍යාත්මික බාහිර රූපයක් නිසා සකස් වෙන පස්සය නිරතුරුවම අනිත්‍ය වූ ධර්මතාවයක් මොකද පස්සය අනිත්‍ය වූ රූපයක් ඇසුරෙන්මයි විඳීම සකස් වෙන අනිත්‍ය වූ රූපයක් ඇසුරෙන්මයි සංඥාව සංස්කාර විඥානයෝ සකස් වෙන්නේ අනිත්‍ය වූ රූපයක් ඇසුරෙන්මයි නමුත් අපි මේ සෑම ධර්මතාවයක්ම නිත්‍යයි කියලා දකිනවා මේ සෑම ධර්මයක්ම නොවෙනස්ව ඒකාකාරීම අපිට අවශ්‍ය ආකාරයට පවතිවා කියලා අපි දකිනවා මේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙනවා රූපය වෙනස් වෙලා යද්දී ඒ නිසාම පින්වතුනි අප්‍රමාණ ඇලීම් ගැටීම් තුල දෝලණය වෙලා නැවත නැවත භවයට අදාළ අපි සංස්කාරයන් රැස් කරගන්නවා ඒ නිසා නිරතුරුවම රූපය කෙරෙහි තින තුෂ්ණාව සියුම් කරගන්න පෙර ජීවිතයේ ඔබ සුන්දර මිනිසෙක් වෙන්න ඇති නමුත් ඔබ රූප තුෂ්ණාව නිරෝධය කළේ නැහැ ඔබ රූපය කෙරෙහි තුෂ්ණාවෙන් ජීවත් වුනේ මරණ ආසන්න මොහොතේ ඔබ මිනිස් රූපයක් උපාදානය කරගත්තා මේ මිනිස් ලෝකේ උපතක් උපාදානය කරගත්තා ඒ රූප උපාදානය නිසාම ඔබ ගිය ජීවිතේ ඔබේ පටිච්ච සමුප්පන්න චුතිසිත මේ ජීවිතේ ඔබේ අම්මාගේ මව් කුසට ප්‍රතිසන්දි චිත්තයක් හැටියට උපාදානය කරගත්ත පිංගතුනි ඒ නිසා නිරේතුරුවම රූපය කෙරෙහි තින තෘෂ්ණාව සියුම් කරගන්න බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ දේශනා කරනවා කායානුපස්සනාවට අදාළව මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා මේ රූපය සතර මහා ධාතුවක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මරණානුස්සතියක් හැටියට ආයතන හයක් හැටියට ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක් හැටියට දකින්න කියලා ඔබ දැස් දෙක පියාගන්න පියාගෙන මේ රූපය අට්ටික සංඥාවක් හැටියට දකින්න පිංගතුනි මනසින් මේ රූපේ මස ගලවලා ඔබ ඉවත් කරන්න මේ රූපේ මස් ගලවල ඉවත් කරන මනසින් දැන් ඔබ ඇටසැකිල්ලක් පින්වතුනි දැන් ඔබට ඝන රූප සංඥාව නැහැ ඇස කන නාසය දිව ශරීරය කියන ඝන රූප සංඥාවන් දැන් නැහැ ඔබ දකින්නේ ඇටසැකිල්ලක් ඒ ඇටසැකිල්ල දකිමින් ජීවත් වෙන්න ඒ ඇටසැකිල්ල දකිමින් ඇටසැකිල්ල නුවණින් දකිමින්ම ජීවත් වෙන්න අට්ටි අට්ටි කියමින් ඔබ නිරතුරුවම ඔබේ ඇටසැකිල්ල නුවණින් දකින්න ඔබේ ඇටසැකිල්ල නුවණින් දකිද්දී ඔබ කෙරේ ඔබේ රූපය කෙරේ තින තෘෂ්ණාව ඔබෙන් ශේවි යනවා ඇස කෙරේ කන කෙරේ නාසය කෙරේ දිව කෙරේ ශරීරය කෙරේ තියෙන තෘෂ්ණාව ඔබෙන් සියුම් වී යනවා ඔබ දකිනවා මෙතන තියෙන්නේ ඇට ගොඩක් විතරයි ඇටසැකිල්ලක් විතරයි ඔබ නැවත නැවතත් ඔබේ අධ්‍යාත්මික ඇටසැකිල්ල නුවණින් දකිමින් ජීවත් වෙන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ඔබ ඉදිරියේ කවුද ඉන්නේ ඒ සෑම කෙනෙක්ගේම රූපය ඇටසැකිල්ලක් හැටියට දකින්න කියලා ඔබ හිතන්න ඔබ නිවසේ ඉන්නේ කියලා ඔබ නිවසේ වාඩි වෙලා දැන් ඔබේ රූපය ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා ඔබට දැන් ඝන රූප සංඥාවක් නැහැ ඇටසැකිල්ලක් පමණක්මයි ඔබ දකින්නේ ඉන් පස්සේ ඔබ ඔබේ නිවසේ ඉන්න සියලු සමාජිකයින් අට්ටික සංඥාවෙන් දකින්න අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලී මේ සෑම කෙනෙක්ම දැන් ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා ඔබ පුටුවක වාඩි වෙලා නිදහස් තැනක වාඩි වෙලා ඔබේ රූපය ඔබ අට්ටික සංඥාවෙන් දකිමින් නිවසේ ඉන්න සෑම කෙනෙක්ගේම රූප දැන් ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා මම මෙතන වාඩි වෙලා මෙතන ඉදිරියේ ඉන්න යම් කෙනෙක්ද ඒ සෑම කෙනෙක්ම මන් දකින්නේ ඇට සැකිල්ලක් හැටියටමයි ඒ ඇට සැකිල්ලක් තුලින් මේ රූපයන් දකිනවා ඒ රූප තෘෂ්ණාව සියුම් කර ගන්නවා මං දැන් ඔබ දකින්නේ ශාලිකා නෝන හැටියට සාරද මහත්මයා හැටියට නෙමේ ඔබ දෙපළත් ඇට සැකිලි බවට පත් වෙලයි මා ඉදිරියේ තියෙන්නේ ඊට පස්සේ අපි නිවසෙන් බාහිරට හිත යොමු කරන්න වටේ පිටේ ඉන්න සෑම නිවසකම ඉන්න අය ඇටසැකිල්ලක් හැටියට දකින්න මුළු ගමටම හිත යොමු කරන්න මේ මුළු ගමේම ඉන්න සෑම කෙනෙක්ම අට්ටික සංඥාවෙන් දකින්න දැන් ඔබ මේ ගමේ ඉන්න සෑම කෙනෙක්ම දකින්න ඇටසැකිල්ලක් හැටියට ඒ ඝන රූප සංඥාවෙන් ඔබේ රූප දකින්නේ නෑ මුළු ගමේම රූපයන් අට්ටික සංඥාවෙන් දකිනවා තමාගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න තමාගේ රූපයට හොඳින් හිත යොමු කරන්න නැත්නම් ඔබේ රූපය ඝන සංඥාවක් බවට නැවතපත් වෙන්න පුළුවන් ඔබේ අට්ටික සංඥාව තුල ඉඳගෙන දැන් ඔබේ නිවසේ සියලු දෙනාම අට්ටික සංඥාවෙන් ඔබ දකිනවා දැන් ඔබ ගමේ සෑම කෙනෙක්මත් අට්ටික සංඥාවෙන් දකින්නේ ඊළඟට මේ නගරයේ ඉන්න සෑම කෙනෙක්ම ඔබ අට්ටික සංඥාවෙන් දකින්න කොතැනකවත් ඝන රූප සංඥාව ගන්න එපා ඇස කන නාසය දිව ශරීරය ගන්න එපා මේ නගරයේ ඉන්න සෑම රූපයක්ම ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා ඇටසැකිල්ලක් හැටියට දකිනවා ඔබ දකිනවා පිටකොටුව නගරේ පුරාවට දාස් ගණන් ඇටසැකිලි ඇවිදිනවා ඔබ දකිනවා වටා පිටාවේ නගරවල දාස් ගණන් ඇටසැකිලි ඇවිදිනවා අට්ටික සංඥාවෙන් ඔබ නගරෙම දකිනවා ඔබ ඊළඟට මුළු රටටම හිත යොමු කරන්න මුළු රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට හිත යොමු කරන්න දැන් ඔබ මුළු රටේම ජනතාව අට්ටික සංඥාවෙන් දකින්නේ කොතනකවත් ඝන රූප සංඥාවක් ඔබ දකින්නේ නැහැ ඇට සැකිල්ලක් හැටියටමයි දකින්නේ උතුරේ ජනතාව සිහිපත් වුණත් ඇට සැකිලි ලක්ෂ ගානක් ඔබ දකිනවා නැගෙනහිර ජනතාව සිහිපත් වුණත් වයඹේ ජනතාව සිහිපත් වුණත් දකුණේ ජනතාව සිහිපත් වුණත් බස්නාහිර ජනතාව සිහිපත් වුණත් ඔබ අට්ටික සංඥා ලක්ෂ ගානක් දැන් දකිනවා රටේ රාජ්‍ය නායකතුමා අට්ටික සංඥාවෙන් දකිනවා රටේ මන්ත්‍රී මණ්ඩලය ඇමති මණ්ඩලය අට්ටික සංඥාවෙන් දකින්නේ උත්තරීතර මහා නායක සාමින් වහන්සේලාගේ පටන් මහා සංඝරත්නය අට්ටික සංඥාවෙන්මයි දකින්නේ පාසල් පද්ධතියේ සියලුම දරුවෝ අට්ටික සංඥාවෙන් දකිනවා පින්වතුනි මුළු රටේම ජනතාව දැන් අට්ටික සංඥාවෙන් දකින්නේ ඇට සැකිලිමයි ඔබට පේන්නේ ඝන රූප සංඥාවට ඔබ යන්නේ නැහැ ඊට පස්සේ ඔබේ හිත යොමු කරනවා ලෝකෙට මුළු ලෝකෙම ජනතාව ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා ඉන්දියාවට හිත යොමු කළත් ඇමරිකාවට රුසියාවට චීනෙට හිත යොමු කළත් මුළු ලෝකයේම ජනතාව දැන් ඔබට ඇටසැකිලි ගොඩාක් ඔබ නැවත නැවත ඔබට හිත යොමු කරන්න ඕනේ ඔබට හිත යොමු නොකළොත් ඔබට ආයිමත් ඝන සංඥාව එන්න පුළුවන් ඔබේ ජීවිතය දැන් ඇටසැකිල්ලක් හැටියට දැකලා ඔබේ නිවසේ සියලු දෙනාම අට්ටික සංඥාවෙන් ඔබ දැකලා ඔබේ ගමේ ඔබේ නගරේ ඔබේ රටේ සෑම තැනකම ඔබට පේන්නේ ඇටසැකිලි ගොඩාක් කොහෙවත් ඝන රූපාවක් ඔබට පේන්නේ නැහැ පින්වතුනි දැන් ඔබ ලෝකයට හිත යොමු කරනවා සමස්ත ලෝකයේ ජනතාව කළු ජනතාව සුදු ජනතාව කහපාට ජනතාව සෑම කෙනෙක්ම ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා කොතැනකවත් ඝන රූප සංඥාවක් ඔබට පේන්නේ නැහැ ඔබ ඇමරිකාවේ ජනාධිපතිතුමා අට්ටික සංඥාවෙන් දකිනවා
චීනයේ රාජ්‍ය නායකතුමා ඉන්දියාවේ රාජ්‍ය නායකතුමා අට්ටික සංඥාවෙන් දකිනවා සුන්දර මිනිස්සයෝ අට්ටික සංඥාවෙන් ඔබ දකිනවා දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවක් පින්වතුනි කොතනත් ඔබ ඝන රූප සංඥාවක් ඔබ දකින්නේ නැහැ ඊට පස්සේ ඔබ හිත යොමු කරනවා සුන්දර දිව්‍ය තලවලට තුසිතේ ආමේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ චාතුරු මහරජිකේට හිත යොමු කරනවා මේ සෑම දෙවි කෙනෙක්ම ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා සක්‍ර දෙවියන් ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා සතරවරම් දෙවියන් ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා අර පරිනිම්මිත වසවත්තේ පරිනිම්මිත වසවත්ති දිව්‍ය රාජයා දිව්‍ය පුත්‍රයා මාර දිව්‍ය පුත්‍රයා අර මාර දූතයන් මාර සේනාව ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා අර තුසිතේ එරමිනියා ගොතාගෙන දාස් ගානක් සමාධිසුවේන් පසු වෙන ඒ මෛත්‍රී බෝධිසත්වයාණන් ඇතුළු අප්‍රමාණ වූ සුන්දර දෙවිවරු ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා පිංගතුනි දැන් ඔබ දිව්‍ය තලත් අට්ටික සංඥාවෙන් දකින්නේ ආයිමත් ඔබ දෙසට එන්න ඔබ තව තව අට්ටික සංඥාවෙන් ඔබේ ජීවිතේ මෝහහත් කරගන්න ඔබ නැවත නැවත ඔබ දෙස බලන්න ඔබ තුල අට්ටික සංඥාවක්මයි තියෙන්නේ ඇට සැකිල්ලක්මයි එහාට හිත යන්නේ නැහැ ඝන රූප සංඥාවක් නැහැ නැවතත් gedara ඉන්න සමාජිකයින් අට්ටික සංඥාව තුල ශක්තිමත් කරගන්න ගමේ ජනතාව රටේ ජනතාව නගරේ ජනතාව අට්ටික සංඥාව තුල තව තවත් ශක්තිමත් කරගන්න දැන් ඔබ මුළු ලෝකෙම ජනතාව අට්ටික සංඥාවෙන් තව තවත් ශක්තිමත් කරලායි තියෙන්නේ දැන් සුන්දර දිව්‍ය තලවලටත් ඔබේ සිත ගියා ඔබ සක්‍ර දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්නේ සුජම්පතිය කියද්දී ඔබ ඇට සැකිල්ලක් දකින්නේ වසවර්ති කියද්දී ඔබ ඇට සැකිල්ලක් දකින්නේ සතරවරම් දෙවියන් කියද්දී ඔබ ඇට සැකිල්ලක් දකින්නේ දැන් ඔබ දක්ෂයි සෑම දිව්‍ය තලයකම සෑම දෙවි කෙනෙක්ම අට්ටික සංඥාවෙන් දකින්න සුන්දර තැනක් පින්වතුනි දැන් ඔබ මානුෂ්‍ය ලෝකයේ තුල අට්ටික සංඥාවෙන් දැකලා අර සුන්දර දිව්‍ය තල හයත් අට්ටික සංඥාවෙන්ම දකිනවා ඊළඟට අර රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්ම තලයන් කරා හිත යොමු කරන්න මහා බ්‍රහ්මයා සිහියට නගා ගන්න අට්ටික සංඥාවෙන් දකින්න මහා බ්‍රහ්මයාව අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල ගොතාගෙන කල්ප ගණන් සමාධිසුවෙන් පසු වෙන ඒ සෑම බ්‍රහ්මයෙක්ම අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි ඒ ඇට සැකිල්ල එරමිනියා ගොතාගෙන භාවනා කරන හැටි නුවණින් දකින්න අනාගාමී බ්‍රහ්ම තලවල සෑම බ්‍රහ්මයෙක්ම ඔබ අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි දැන් කොතනකවත් මේ භවාත්‍රය තුල ඔබට ඝන රූප සංඥාවක් නැහැ ඔබට පුළුවන් සතනාපායටත් හිත යොමු කරන්න ඔබට අරමුණු වෙනවා නම් බල්ලෙක් පූසෙක් කරකෙක් කෙළුවෙක් අලියෙක් ඒ සෑම තිරිසන් සතෙක්ම ඔබ අට්ටික සංඥාවක් ඇට සැකිල්ලක් හැටියට දකින්න ඝන රූප සංඥා ගන්න එපා പ്രേത ലോകයේ සිහිපත් වුණොත් ඒ ප්‍රෑම പ്രേතෙක් මාට්ටික සංඥාවෙන් දකින්න ඝන රූප සංඥාව ගන්න එපා නිරිසතෙක් වේවා අසුරෙක් වේවා ඒ සෑම රූප සංඥාවක් මාට්ටික සංඥාවෙන් දකින්න පිංගතුනි දැන් ඔබට මේ භවාත්‍රේ කොතනකවත් ඝන රූප සංඥාවක් අරමුණු වෙන්නේ නැහැ ඔබ මේ භවාත්‍රේ සෑම සත්වෙක්ම අට්ටික සංඥාවෙන් දකින්නේ നിരතුරුවම අට්ටි 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 කියමින් හිතමින් මේ භවාත්‍රේම අට්ටික සංඥාව හිත යොමු කරමින් තව තව ශක්තිමත් කරගන්න සිතුවිලි වලට ඉඩ දෙන්න එපා සිතුවිලි මතුවනොත් ඒ සෑම සිතක්ම චිත්තානුපස්සනාවෙන් දකින්න දැස් දෙක පියාගෙන මොහොතක් මුළු භවාත්‍රේම අට්ටික සංඥාව තුල සබලා මෙතෙක් සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබ තුල අට්ටික සංඥාව සුන්දරව වැඩෙද්දී යම් සැප වේදනාවක් ඇති වුණා නම් ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍යයි කියලා දකින්න වේදනානුපස්සනාව ගන්න අට්ටික සංඥාවේ ආස්වාදයට යන්න එපා ඔබේ හිත ඔබට බල කරාවේ දැන් මගේ සිත සුන්දර වට්ටික සංඥාව වැඩෙනවා
අනේ කොයිසා සුන්දරද මන් ධර්මයේ දකින්නවා මන් රූපයේ ඇත්ත දකින්නවා ප්‍රීතිය එනවා පස්සද්ධිය එනවා බැඳෙන්නේ පාපින් අතුණී ඒ ප්‍රීතිය පස්සද්ධියේ මොහතේම වේදනානුපස්සනාවෙන් සෝදලා හරින්න දැස් පියාගෙන සුන්දර අට්ටික සංඥාව තුල බවාත්‍රයම ශක්තිමත් කරගෙන මේ සියල්ල ධම්මානුපස්සනාවෙන් දකින්න පින් අතුණී ධම්මානුපස්සනාවෙන් දකින්න මේ අට්ටික සංඥාව වැඩුණේ රූපය ඇසුරෙන්මයි මේ රූපය අනිත්‍ය වූ ධර්මතාවයක් මේ රූපය අනිත්‍ය වූ ධර්මතාවයක් මේ රූපය ඇසුරෙන් වැඩුණු චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව අනිත්‍ය වූ ධර්මතාවයක් මේ ඇට සැකිල්ල තවත් මොහතකින් පින්වතුනි කුඩු වෙලා බිඳිලා මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න දැන් ඔබ බවාත්‍රය තුලම අට්ටික සංඥාවෙනුයි දැක්කේ මනුෂ්‍යයාත් අට්ටික සංඥාවෙන් දෙවියාත් අට්ටික සංඥාවෙන් බ්‍රහ්මයාත් අට්ටික සංඥාවෙන් සතරාපා සත්වයාත් අට්ටික සංඥාවෙන් දැන් පින්වතුනි ඔබ නුවණින් දකින්න ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න ඒ අට්ටික සංඥා සියල්ලම කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න පින්වතුනි මේ මානුෂ්‍ය ලෝකයේ ඔබ දැක්කා වූ සෑම අට්ටික සංඥාවක්ම කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න අර දිව්‍ය තලවල සෑම දෙවියෙක්ගේ අට්ටික සංඥාවක්ම මහ පොළොවට ඒ දිව්‍ය තලයේ මහ පොළොවට පස් වෙලා යනවා නුවණින් දකින්න අර රූපාවචර අරූපාවචර අනාගාමි බ්‍රහ්ම තලවල ජීවත් වෙන ඒ සෑම බ්‍රහ්මයින්ගේ මාට්ටික සංඥාව කැඩිලා බිඳිලා විසිරිලා ඒ බ්‍රහ්ම තලයේ මහ පොළොවට පස් වී යන හැටි නුවණින් දකින්න තිරිසන් ලෝකයේ සෑම සත්වයේගේ මාට්ටික සංඥාව ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළොවට පස් වෙලා යනවා දකින්න පින්වතුනි දැන් ඔබට මේ බවාත්‍රයම පස් ගොඩක් මනුස්ස සංඥාවක් නැහැ රූප සංඥාවක් නැහැ අට්ටික සංඥාව පිළිබඳ සංඥාවක් නැහැ ඔබ බවාත්‍රයම පස් ගොඩක් බවටයි පත් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකේ කොතනකවත් ඔබට රූප සංඥාවක් නැහැ දිව්‍ය තලවල කොතනකවත් ඔබට දෙවියන් ගැන රූප සංඥාවක් නැහැ බ්‍රහ්ම තලවල කොතනකවත් ඔබට බ්‍රහ්මීන් ගැන රූප සංඥාවක් නැහැ ඒ අට්ටික සංඥාව ඒ ඇට සැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළොවටම පස් වෙලා පින්වතුනි අධ්‍යාත්මික පටවි ධාතුව බාහිර පටවි ධාතුවට මුහුණා අධ්‍යාත්මික පටවි ධාතුව බාහිර පටවි ධාතුවටම මුහුණා පින්වතුනි මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා මේ රූපය වෙනස් වෙලා යනවා මේ රූපය කවදා හෝ දවසක මේ බාහිර පටවි ධාතුවට එකතු වෙනවා පින්වතුනි එවන් රූපයක් මම කියලා ගන්න එපා මගේ කියලා ගන්න එපා මගේ ආත්මය කියලා ගන්න එපා එවන් රූපයක් සෑම විටම පින්වතුනි අනිත්‍ය වූ සතර මහා ධාතුවක් හැටියට දකින්න රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳලා දාන්න රූපය කෙරේ තියෙන තෘෂ්ණාව විනාශ කරලා දාන්න රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිරෝධය කරලා දාන්න ඔබ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිරෝධය කළොත් මරණාසන්න මොහොතේ ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න රූපය ඔබ අහිමි කළා වෙනවා ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න නිවස බැස ගන්න ගෘහය ඔබ අහිමි කළා වෙනවා ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර ඔබ අහිමි කළා වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර අහිමි කළොත් රූපය අහිමි කළොත් ඒ පටිච්ච සමුප්පන්න විඥාණයට ඉතුරු වෙලා තියෙන්නේ තමා තුලින්ම නිවි යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ස්වාමීන් වහන්ස අද දරුවන් හා දෙමව්පියන් අතර තිබෙන්නා වූ තිබිය යුතු ඒ මෛත්‍රී සහගත බැඳීම මේ වන විට නැති වෙලා ගිහිල්ලා එහි අඩුවීමක් තියෙනවා ඒ බැඳීම උත්තරීතර භාවයෙන් හීන වෙලා තියෙනවා අපේ ස්වාමීන් වහන්ස මේ කාරණයත් අපිට අවසාන වශයෙන් අද දවසේදී පැහැදිලි කර දෙන හැටියට ඔබ වහන්සේකින් ඉල්ලා සිටිනවා
මෙහෙමයි පුතේ දැන් එතෙන්දී උතන ඔය සම්මාදිට්ඨිය දුර්වලභාවයක් නිසා තමයි ඔය කාරණේ සකස් වෙන්නේ තේන්නාද දැන් සම්මාදිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණේ එතකොට අම්මා තාත්තාගේ ගුණයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලායි බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියේදී අපිට මතක් කරන්නේ තේන්න. එතකොට සම්මාදිට්ඨියේදී අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා කියන්නේ අම්මා තාත්තා දරුවා දෙස බලන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගේ. එතකොට ඒක gedara පවුලේ අම්මා තාත්තාට විතරක් නෙමෙයි ඈ. දැන් මම භික්ෂුවක් හැටියට මගේ අම්මා තාත්තා බවට පත්නේ කවුද? මගේ නායක සාමිනාස්. එතකොට මගේ නායක සාමිනාස්සේ මා දෙස මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවන්ගෙන් බැදී යුතුයයි. එතකොට රටේ ජනතාවගේ අම්මා තාත්තා බවට පත් වෙන්නේ කවුද? රටේ රාජ්‍ය නායකතුමා. එතකොට රටේ රාජ්‍ය නායකතුමා ජනතාව දෙස මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් බැදී යුතුයයි. එතකොට පාසලේ පාසල් පද්ධතියේ අම්මා තාත්තා බවට පත් වෙන්නේ කවුද? විදුහල්පතිතුමා ගුරු මණ්ඩලය. එහෙනම් ඒ විදුහල්පතිතුමා ගුරු මණ්ඩලය දරුවා දෙස මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් බැලිය යුතුයි. දැන් ඔබ තියනවද නෝන? අම්මා තාත්තා දරුවා දෙස මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් බලන්නවත් අම්මා තාත්තට වෙලාවක් අවිවේකී භාවයෙන් පෙළෙන නිසා වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසාම නෝන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නෝනා අපිට මේ සැපයට යන මඟ කියන්නත් අවසානයේ දුක සැපත් දෙකම අනිත්‍යයි කියලා බව නිරෝධයට යන්නා වූ මාවත කියන්න බුදුරජාණන් වහන්සේ අපිව අකුසලයෙන් බැහැර කරලා කුසලයේ තුල ශක්තිමත් කරලා අවසානයේ කුසලයත් අකුසලයත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා බව නිරෝධයේ දෙසට යන්න මාර්ගයයි අපිට කියලා ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ තමන්ගේ යුතුයකම ඉටු කරලා තියෙනවා සමස්ත ලෝකවාසී ජනතාවටම බුදුරජාණන් වහන්සේ තමන්ගේ යුතුයකම ඉටු කරලා තියෙනවා ඔබට අවශ්‍ය නම් නිවැරදි වෙන්න දරුව වශයෙන් දෙමාපිය වශයෙන් මෙන්න මාර්ගය ආක්ෂණික පැත්තෙන් සීමා වික්මවා යනවනම් ඒකටත් හේතුඵල ධර්මයක් තියෙනවා දැන් අපි පුංචි කාලේ අපි කවදාක්වත් දුරකතනයක් කියලා දෙයක් දැකලවත් තිබ්බේ නැහැ එදා සමාජයේ එහෙම තිබ්බේ නැහැ ගෙවල් 100ක් ගත්තොත් එක ගෙදරක තමයි දුරකතනයක් තිබ්බේ සමහරට එහෙමත් තිබ්බේ නැහැ නමුත් අද නෝනා මේ තාක්ෂණික මෙවලම් දරුවන් අතට මේසා ශීඝ්‍ර වෙවිලා තියෙන්නේ දරුවාගේ පින නිසාමයි මොකද එදා අපිට නොතිබ්බා වූ පිනක් වර්තමානයේ දරුවන්ට ලැබිලා එතකොට ඒ පින කවුරු රැස් කරපු දෙයක්ද දරුවන් විසින්ම පටිච්ච සමුප්පන්නව ගිය ජීවිතේ රැස් කළා වූ පින අද මේ ජීවිතේ අවුරුදු 10ක පාසල් දරුවෙක් කියන්නේ කවුද මීට අවුරුදු 10යි මාස 9කට පෙර ආතුව මේ මනුස්ස ලෝකෙම ජීවත් වෙච්ච පින් කරපු මිනිස්සෙක් ඉතින් ඒ පිනේ ඵලය නිසා තාක්ෂණ දියුණුව ලෝ සමාජගත වෙලා තියෙනවා ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා ඒ තාක්ෂණය අකුසල් උදෙසා යොමු කර නොගන්න. පින ගින්දරක් බවට පත් නොකර ගන්න. ඉතින් පින ගින්දරක් බවට පත් නොකරන්න නම් එතෙන්දී අපි ශක්තිමත් වෙන්න ඕනේ කවුද? දරුවා පින ගින්දරක් බවට පත් කරගත්තා කියලා දරුවාට දොස් කියලා වැඩක් නැහැ. අම්මා තාත්තා තුලේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් දරුවා කෙරේ දුර්වල නම් ගුරුවරයා තුලේ උතුම් ගුණයන් දුර්වල නම් පාලකයා තුලේ උතුම් ගුණයන් දුර්වල නම් නොනා අපිට දරුවන්ට කොතනකදුවත් දොස් කියන්න බැහැ. ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ ගුරුවරුන් දක්ෂ වෙන්න ඕනේ රටේ රාජ්‍ය නායකයන් දක්ෂ වෙන්න ඕනේ සම්මා දිට්ඨියට අදාළ වේ ධර්මයන් ජීවිතගත එහෙම නැත්නම් නොනා ඒ සියල්ලම විනාශය කරයි ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගෙන් දරුවන් උදෙසා විය යුතු යුතුකම් පක්ෂයක් දේශනා කරනවා. දරුවේ කුසට ආපුවා මේ දරුවා සුවසේ ආරක්ෂා කරගෙන ලෝකෙට බිහි කරන්න ඕනේ. ඒ දරුවාට ශිල්ප ශාස්ත්‍ර කියලා දෙන්න ඕනේ. ඒ දරුවාව යහපත් ආකාරයෙන් සමාජගත කරලා ආවාහ විවාහ දායාද පවර්ලා ඒ දරුවා සමාජගත කිරීමේ වගකීම දෙමාපියන්ට එනන් ඕනා. දෙමාපියන් වශයෙන් ඒ වගකීම අපිටු කරන්නේ නැත්නම් අපි කාට දකීකරු වෙන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේට අකීකර වුණා වූ සම්මා දිට්ඨියට අකීකර වුණා වූ දෙමම්පියන් බවට පත් වෙනවා. එතකොට ගුරුවරයෙක් තමන්ගේ පන්ති කාමරේ දරුවෝ 40 දෙනෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා දක්ෂ විය යුතුයි ඒ දරුවන් 40 දෙනා කෙරෙහිම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන්
දකින්න. අහවල් දරුවා අධ්‍යාපනයෙන් දුර්වලයි අහවල් දරුවා වීරය මදි කියලා ඒ දරුවා කොන් කරනවා නම් එතන ඒ ගුරුවරයාගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් දුර්වල වෙලා යනවා. ඒ නිසා නෝනා එහෙ දුර්වලභාවයන්ට ලැබෙනා වූ විපාකයන් එසේ මෙසේ විපාකයන් නෙමේ. සමහර නෝනලා ඉන්නවා මහත්තුරු ඉන්නවා අවුරුදු 20 දී විවාහ වෙනවා දැන් අවුරුදු 35යි තාමත් දරුවෙක් ජීවිතයට ලැබෙන්නේ නැහැ. විවාහ වෙලා අවුරුදු 15යි. බෝධි පූජා මං හිතන්නේ දහස් ගාණක් තියලා ඇති. කලයුතු වත්පිළිවෙත් දහස් ගාණක් කරලා ඇති. නමුත් තා මේ අයට දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඇයි නෝනා? පෙර ජීවිතේ දරුවන් දෙසා බ්‍රහ්ම ගුණයන්ගෙන් බැලුවේ නැහැ. පෙර ජීවිතේ දරුවන් ලැබුණ වෙලාවේ දරුවා දෙස මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් බැලුවේ ඒ නිසාම දරුව විනාශ වෙලා ගියා. ඒ විපාකයන් නිසා නෝනා ආයිමත් ඒ අයට දරුවන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් නෝනා ඔවා සුන්දර ආකාරයෙන් විපාකයන් සමාධිගත වෙනවා. ඒ නිසා අපි සෑම මොහොතකම දක්ෂ විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නම් දෙමාපියන් විසින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් දරුවන් දෙස බලලා ඒ දරුවන්ගේ අනාගතයේ යහපත් භාවයට පත් කිරීමේ වගකීම දෙමාපියන්ට තියෙනවා නම් ඒ වගකීම ධර්මයේ නාමයෙන් ඒ ආකාරයෙන් ඉටු කරන්න. එසේ ඉටු නොකරනෝනා අපි දරුවාට යන දිසාවට යන්නැරලා අපේ රාජකාරී කටයුතු ව්‍යාපාර කටයුතු දෙස අපි යොමු කරනවා නම් එහෙමත් නැත්නම් දරුවා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් බැහැරට යවනවා නම් නෝනා මන්නම් දන්නේ අනාගතයේදී අපිට හුරතල් කරන්න වෙන්නේ තිරිසන් පැටව්. പ്രേත പ്രേതാമ്മලටත් දරුවෝ ඉන්නව නේද? මනුස්ස ලෝකේ අපි මේ වගකීම් ඉටු කළේ නැත්නම් අපිට ඊළඟ ජීවිතේ සතර අපායේ දරුවන් හුරතල් කරන්න ලැබෙවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය පනවලා අපිට අනතුරු වංගවලා තියෙනවා සෑම අම්මා කෙනෙක්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් දරුවා දෙස බලන්න කියලා. මොකද දරුවා කියන්නේ සංස්කාරයන්ගේ ඵලයක්. මොකද ඒ දරුවා පෙර ජීවිතේ වැරදි ආකාරයෙන් සංස්කාර පුහුණු කරලා තිනවා නම් ඒ දරුවා විනාශයට යන්න තියෙන අවස්ථා හුඟක් වැඩි. ඒ නිසා දෙමාපියන්ගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගේ ශක්තියමයි එවැනි දරුවෙක් නිවැරදි භාවයට පත් කරගන්නත් හේතු භාවය ලැබෙන්නේ. ඒ නිසා නෝනා අපි ඒ යුතුයකම් ඉටු නොකළොත් අනිවාර්යෙන්ම අපිටත් ඒ වැවි විපාකයන් සිද්ධ වෙන්න වේවි. ඉතින් ඒ ආකාරයෙන් තමයි ඒ කටයුත්ත හිතා ගන්න වෙන්නේ.